ඉතින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන සුපිරි ජයග්‍රහණයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ඊයේ දිනේදී ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වුණු තුන්වන එක්දින තරගය ඉන්දිය කණ්ඩායම ලකුණු 110කින් පරාජයට පත් කරමිනුයි. මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායමට එරෙහිව තරංගාවලියක ජයග්‍රහණයක් ලබා ගත්තේ වසර 27කට පසුවීමත් විශේෂත්වයක්. මෙම තරගයේදීත් කාසිය වාසී හිමිකරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළවෙනි පන්දුවට පහර දීමට තීරණය කළා. එයනො පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අරපණා අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබිය බවට පත් වුණේ අවිස්ක ප්‍රනන්දුයි. ඔහු පන්දු 102කින් ලකුණු 96ක් ලබා ගත්තා. කෙසේ නමුත් ඔහු අවාසනාවන්ත විදියට රියන් පාරඩ්ගේ පන්දුවක් හමුවේ දෙවි ගියා. මේ අතර මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමේදී එක් අවස්ථාවක එක් කඩුලක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගෙන ඉතාමත් දැවැන්ත ස්ථානයක සිටියන් චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ජනිත් ලීනගේ වගේම දුනිත් වෙල්ලාලගේ ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයකින් දැවියම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට යම්තාක් දුරකට බිඳ වැටුණා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ වනතුරු සිටි කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා. ඔහු පන්දු 82කින් ලකුණු 59ක් ලබා ගත්තා. ඒ වගේම පැතුම් නිස්සංක පන්දු 65කින් ලකුණු 45ක් ලබා ගත්තා. මේ අතර තරගයේ අවසන් මොහොතේදී වේගවත් ඉනිමක් දියත් කරමින් කමිදු මෙන්ඩිස් එක් 6 පහරක් සමගින් පන්දු 19කින් නොදෙවි ලකුණු 23ක් ලබා ගත්තා. ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් පන්දුයමේදී හොඳම පන්දුයමේ නිරතුනේ තම මංගල තරගයේ ක්‍රීඩා කරපු රියන් පාරගුයි. ඔහු පන්දු අර 9ක් යවා ලකුණු 54කට කඩුලු 3ක් බිඳ හෙලා තිබෙනවා. ඉන් අනතුරුව ලකුණු 248ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දියානු කණ්ඩායමට පන්දු අර 26යි එක් පන්දුවක් තුලදී සියලු දෙනා දෙවි ලබා ගැනීමට හැකියුනේ ලකුණු 138ක් පමණයි. ඉතින් මෙම තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඒ වගේම ඊයේ දිනේදී තම එක් දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යවීමේ නිරත වීමෙන් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 22ක් වුණු දුනිත් වෙල්ලාලගේට හැකියාව ලැබුණා. ඊයේ තරගයේදීත් පෙර තරගවර පරිදි ඉන්දිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ රෝහිත් ශර්මායි. ඔහු පන්දු 20කින් ලකුණු 35ක් ලබා ගත්තා. ඒ වගේම විරාට් කොහලි පන්දු 18කින් ලකුණු 20ක් ලබා ගත්තා. මේ අතර තම මංගල එක් දින තරගයේ ක්‍රීඩා කළ රියන් පාරත් පන්දු 13කින් ලකුණු 15ක් ලබා ගත්තා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දුයමේ නිරතුනේ දුනිත් වෙල්ලාලගේයි. ඔහු පන්දු අර 5යි එක් පන්දුවක් යවා ලකුණු 27කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ජෙෆ් වැන්ඩසේ පන්දු අර 5ක් යවා ලකුණු 34කට කඩුලු 2ක් වගේම මහිස් තීක්ෂණ පන්දු අර 8ක් යවා ලකුණු 45කට කඩුලු 2ක් බිඳ හෙළුවා. ඉතින් මෙම තරගයේ ජයත් සමග මෙම තරගාවලිය 2.0ක් ලෙස ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරමින් වසර 27කට පෙර තිබුණු වාර්තාව නැවතත් අලුත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගාවලියේ වීරය බවට පත් වුණේ දුනිත් වෙල්ලාලගේයි. ඔහු තරගයෙන් පසු පැවතුණු මාධ්‍ය සාකච්ඡාවේදී චරිත් අසලංක පිළිබඳව වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව මෙවැනි අදහසක් දැක්වුවා. මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නායකයාට, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින්ට වගේම ශ්‍රී ලංකාවේ පුහුණු කාර්යත්තයට. හැමෝම ගොඩක් ලොකු සපෝට් එකක් මට ලබා දුන්නා. ඒ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ පිටිකරුවන් හොඳින් පිටිකරණය දුනා වගේම ශ්‍රී ලංකාවේ ස්පිනර්ස්ලා ඒතමත් හොඳින් පන්දු යවුවා. හැමෝම එකිනෙකාට උදව් කරගෙනමින් ක්‍රීඩා කළා වගේම මෙම කණ්ඩායමේ සමාජිකයෙක් වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම චරිත් අසලංක පැවසුවේ මෙවැනි අදහසක්. මම දැන් සතුටුදායක නායකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් මෙම තරගාවලිය පුරාවටම දක්ෂතා දැක්වුවා. ඉතින් අපි දැනන් ඉන්දියා ඔවුන්ගේ බැටින් ලයින් අප් එක කොච්චර ශක්තිමත්ද කියලා. ඉතින් අපේ ස්ට්‍රෙන්ත් එක උනේ ස්පිනර්ස්ලායි. අපි ඒක පෙන්නවා. ඉතින් වසර 27කට පසුව ලබාගත් මෙම සුපිරි ජයග්‍රහණය පිළිබඳව ඔබට සිතන්නේ කුමක්ද අනිවාර්යෙන් අපට කමෙන්ට් කරන්න. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලත සැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝ එකකින් විදුලි වේගයෙන් හමුවෙමු.